දෙදාස් විසි එක වර්ෂයේදී විශේෂිතූ වියදම් ඒකකවලට අදාළව තිබෙන ආයතන අතුරින් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයත් පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයත් ජාතික මුදල් පොලිස් කොමිෂමත් මූලික තැනට පත් වෙලා තිබෙනවා. අමාත්‍යංශ අතරින් මුදල් අමාත්‍යංශයත් වරායහා නාවික අමාත්‍යංශයත් වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍යංශයත් රාජ්‍ය දෙපාර්තමේන්තු අතරින් ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව ප්‍රධාන තැනකට ඇවිල්ලා තිබෙනවා. දිස්ත්‍රික් ලේකම් කාර්යාල අතරින් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත්, කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත්, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත්, පළාත් සභා අතරින් වයඹ පළාත් සභාවත් ප්‍රධාන ස්ථානවලට පත් වෙලා තිබෙනවා. ඉතින් මේ නිසා විශේෂයෙන්ම ගිණුම් ක්‍රියාවලියේදී මම හිතන්නේ රාජ්‍ය ආයතනවල විශාල ප්‍රගතියක් අද අත්පත් කරගන්න පුළුවන්කමක් ලැබිලා තිබෙනවා. මේකේ අඩුපාඩුකම් තිබෙනවා. දැන් මේ ලකුණු ලබා ගත්තත් මේ ආයතනවල යම් යම් අක්‍රමිකතා වංචා දූෂණ නැහැයි කියලා කියවෙන්නේ නැහැ. සිදු වෙනවා ඇති. නමුත් විශාල වශයෙන් ගිණුම් ක්‍රියාවලියේදී ප්‍රගතියක් ලබාගෙන තිබෙනවා වගේම කාර්යසාධන පැත්ත. දැන් අපි මේ ලබා දෙන මුදල් වලින් මේ ආයතන වලින් සිදුවන කාර්ය සාධන මැනීමක් මේකෙන් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අපි මේ වර්ෂයේ පටන් මේ ආයතන මගින් සිදුවන කාර්ය සාධන පිළිබඳවත් අපි ඇගීමට ලක් කිරීමට කටයුතු කරනවා. ඉතින් මේ නිසා විශේෂයෙන්ම පාර්ලිමේන්තුවත්, විගණකාධිපති දෙපාර්තමේන්තුවත්, මුදල් අමාත්‍යංශයත්, විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ තොරතුරු තාක්ෂණ ඒකකයට අපි විශේෂ ඉස්තුතියක් ප්‍රකාශ කරන්න ඕනේ මේ සඳහා ලබා දෙන සහයෝගයේ දායකත්වය පිළිබඳව.